අපිට පේනවා ඇති ඇත්තටම අද රටේ තත්ත්වය මොකක්ද කියලා පැහැදිලි මේ තමයි කුරුඳු කුරුඳු දර මිනිසුන්ට ගෑස් වෙනුවට මේ වෙනුවට ලබා දෙන්න සඳහා යෙදෙන ආකාරය තමයි අපිට දැක්වන්න ලැබෙන්නේ ගෘහණියක් තමයි මේ කටයුත්ත සිදු කරන්නේ මොකද්ද කරන්නේ පුරුදු කොහෙට මේ ගෙනියන්නේ අම්මා මේ අපිත් මේ ඉලපේ කෙනෙකුට කපන්නේ මේ දුර පටවන්නේ දුර පටවන්නේ කොහෙද දුරයි කියලා කියන්නේ මම නම් කියන්න දන්නේ නැහැ ආහා ඔය දැන් ඔය දර නැත් තැන් වල දුර වල වල ගෙනියන ඕනේ ගොඩාක් දුර ලොරියකට පටවන්නේ අපි මේ ඉලපේ කෙනෙකුට කපන්නේ කපන්නේ දැන් මේ මිටියක් කීයක් වෙනවද දන්නේ අපෙන් ගෝරි කෑලි 200ක් කිල්ල දිනවා අපි ඉතින් අර මේක හදන්නේ හදන්නේ අද දවසට ඇක් වේද ඊයේ කපලා අම්මා කොහොමද ජීවත් වෙන්නේ ඉතින් අපි කුඹුරු වැඩ කළා මේ වැඩ කළා තමයි ඉතින් හොඳයි මේකෙන් ලොකු ආදායමක් ගෑස් නැතිවෙනවා නේ මේ ඔය අද තමයි අපි ගොඩක් කලකට පස්සේ අද පටන් ගත්තේ පටන් ගත්තේ කරන්න වෙන්නේ වැඩ වැඩි ඔව් කුඹුරු ලරවන්නේ වයිටි දැන් මේකේ දැන් මෙතන කෑලි කීයක් විතර තියද අම්මා එහෙම කියන්න දන්නේ නැහැ කියන්න දන්නේ නැහැ ඔව් දැන් රෑ වෙනකම් වැඩ කරනවා ඔව් ඉතින් හන්ද අවුව තරනකොට නවත්තනවා නවත්තනවා මොකෝ මෙතන ඉන්න අමාරුයි ඔව් තෙල් හොයාගන්නේ කොහොමද අනේ මේ ඒ යාළුවගේ ලොරියෙන් ඉල්ලගත්තේ අපිට තෙල් නැහැ ඒ වැඩ කරන යාළුවට කරන්ට් එක නැහැ අපිට කිව්වා දර ටිකක් කපලා දෙන්නේ කියලා අපි ඒක හන්ද මේ ටිකක් එයාට කපලා දෙන්න නැත්නම් ඩීසල් නැහැ ඩීසල් නැහැ මේ යාළුවට බිස්නස් කරන්න දුර පළාතක දැන් මේකෙන් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් එහෙම බෑ අර ඉතින් ට්‍රැක්ටර් කුලිය තෙල් කුලිය අපේ මාංශය ඉතුරුනකොට ඉතුරු වෙන දෙයක් නැහැ ඉති ඉතුරු වෙන දෙයක් නැහැ ඔව් අර ඉතින් අර නිකන් ඉන්න හන්ද මොනව හරි කරන්න ඕන නේ හන්ද කපන්නේ කපන්නේ ආහ් ආහ් දැන් දරුවොත් ඉන්නෝ ඕ මේ මේ සාමාන්‍ය කුඹුරු ගොවිතැනෙන් ජීවත් වෙන්නේ ඕ දැන් ඒකත් කරන්න විදියක් නැහැ අපිට වතුර නැහැ නේ වැහි වතුරෙන් කරන්නේ වැහි වතුරෙන් මේ දවස්වල පායෙන් හින්දා කරන්න විදියක් නැහැ දක් දවස් කීයක් ඇයිද මේක කපල ඉවර කරන්න එහෙම ඉතින් කියන්න දන්නේ නැහැ අපිට ඉඳ තියෙන වෙලාවට ටික ටික ඉතින් කපන්නේ මේ කුරු දර කොහෙන්ද අම්මගෙන ආවේ එක එක හවල් වලින් ඉතතු කරන් එන්නේ එකද කීයක් යනවා සාමාන්‍ය කුරු දර පිටියක් කුරු දු කෝට්ටක් දැන් කීයද කුපියා පහක් වගේ වෙන්නේ දැන් නම් කීයද දන්නේ නැහැ ඉස්සර පහයි ඕ දැන් මිලයිනේ ඉති මිලයි හන්ද කීයද නම් දන්නේ නැහැ ඉතින් ගෙනාපු ටිකක් කපලා දෙන්නේ දිරනහන්දා දිරනහන්දා ඕ ආ පිටිපස්සේ ඔය ටිකක් දිරලා නේ ඕ එහෙම කොයි ඔය කරේ නැත්තේ අනේ කරන්න උන් නැත්තේ වැඩ වැඩි නේ කියන්නේ ළමයි ස්කෝලේ යවන්නේ ඒව මේව ඉතින් අර කොරෝනාත් එක මේ බයයි නේ කරන්නේ බයයි තාමත් කොරෝනා වලට බයයි තනියෙන්මද කරන්නේ මහත්ය උදව් කරන්නේ එනෝ එයි මේ යාමේ මේ වෙලේ වතුර හරවන්න ගියා වෙලේ වතුර කුඹුර වැඩ කරගෙන අනිකාඩේ වීල් ගහලා අපේ වෙලා තාම වැඩ කරේ නෑ එරෙන හන්ද මේ ඒක හන්ද මේ අය කුඹුර ගියා මට ටිකක් කපන්නේ කියලා කපන්නේ කියලා මහත්ය වැඩේ කරන්නේ ඕ හා මම අර එයි උදව්වට එනෝ තනියම කරගන්න බැහැනේ ඉති තමයි ටික අම්මලා හදාලා එන්නේ ආහ මේ තලයේ කොහෙන්ද අම්මා ඈ මේ තලයේ වඩු මැෂින් එකක්ද මේ කියන්නේ මේ විදියට හදාගෙන තියෙන්නේ අර අනිත් වැඩ කරන එකේනම් කරන්ට් එකෙන් වැඩ කරන්නේ. ඊයට වැඩ කරන් දෙන්නේ ලයිට් නැහැනේ. ඔව්. ඒක හන්ද අපිට කෑලි 200ක් හදලා දෙන්නේ කියලා කිව්වා. කෑලි 200ක්? ඔව්. මිටි 200ක්? නෑ නෑ පෝර බෑග්. පෝර බෑග් වලට දාන්නේ. ආ පෝර බෑග් 200ක්. ඔව්. පෝර බෑග් එකක් කියක් කරලා තමයි. එහෙම දාන්නේ කිරලා ගන්න. අපිට සල්ලි දැන් ගොඩක් දවසෙක හම්බුනේ නැහැ දරවලට. ඒකයි කාණ එක මේ කියන්නේ එක සැරේ සල්ලි එන්නේ ආවට පස්සේ ඇයිගේ ලාභේ අපේ ලාභේ බලලා තමයි අපිට මහන්සිය ටිකක් හම්බුනේ. හම්බුනේ. ඕ. ලේසි නෑ ලොකු ලාභයක් ගන්නනේ. ඈ? ලොකු ලාභයක් ගන්න ලේසි නෑ. නෑ. ඉතින් මේ කාලේ හොඳ ලාභයක් ගන්න පුළුවන් නේ ගෑස් බෝලින් මිනිසුන්ට ඒක. ඕ මේ ගොඩක් කලකින් ඔය අද මේ දර ටික කපන්න ගත්තේ. අදයි ඒක ඇතුලේ දර නෑනේ කුරුම් තැලෙන්නේ නෑනේ. ඇයි මොකද තුරුම් තැලෙන්නේ නැත්තේ? මේ පෑවුමත් එක මේ දල්ලකුත් වෙනවනේ. ඔව්. ඒක හන්ද කුරුම් තැලෙන්නේ නෑ. සාමාන්‍ය වර්ෂයකට අවස්ථා දෙකකදී ඉතින් කුරුන් තැලෙනෝනේ. ඔව් තැලෙනෝ ඉතින් දර දෙන්නේ නැහැ එහෙම හැමෝම. හා. ඉතේ දාන්න ඕනේ කියලා දෙන්නේ නැහැ දර. ආ දැන් මිනිස්සුත් දැන් දර දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඔව් ඔව්. දෙන්නේ නැtei කියන්නේ දැන් මේ ගෑස් නැහැ. ඔව්. ඒක හන්ද දර දෙන්නේ නැහැ මේ පර්ණ ටික ගෙනත් දාපු ටිකක් මේ කපන්නේ. මේ
කරාට පස්සේ දර නැහැ. දර නැහැ. ආහා දැන් කුරුඳු වලට පෝරණ තියෙනද තලෙන්නෙත් නැති ප්‍රශ්නය. ඔව් ඒකක් තියෙනවා දැන් ගෙඩි වගේක් එනවනේ ගෙඩි ගැටමල් ගල්ලේ ඉහළට. ඔව්. ඒකයි පෑවුමයි හඳ තැලෙන්නේ. ආ ආ. ඒකයි වෙලා තියෙන්නේ. දැන් හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ නේ. ඔව්. ඈ? ඔව්. මම යනකොට දැකලා ඉවරලා මෙන්න මේ ටික දැකලා ඉවරලා තමයි මම බැලුවේ මාර මේ ලොකු වැඩක් නෙමේ කරන්න කියලා. ඊට පස්සේ ආයි හරෝගෙන ඇවිල්ලා මේ කතා කරේ. ඒක තමයි. දරුව උදව් උපකාර කරන්නේ පොඩි නේ ඉතින් එයාලට එන්න බෑ ගෝ බයයි මේ කෑල්ලක් අත ඇවිල්ල වැදුනොත් ඇහි බයයි නේ මමත් බයෙන් කපන්නේ මොකද ඇහැට කුඩු ඉහෙනවනේ අරවා ඕ ඒක හන බයෙන් කපන්නේ මාස් දාගෙන ඉන්න බෑ යන්නේ ඒ මොකෝ අනේ බෑ අර කපල්ල ඉන්නකොට දාගෙන කපන්නේ අමාරුයි ඇස් දෙකට කණ්ණාඩියක් වගේ එකක් අම්ම දාන්න බෑ මට බයයි බයයි අරේ මේ වෙලා මගේ මේ අතක් කැපිලා තියෙන මම බයයි අත කැපුණේ කොහමද ඒත් මේ දර මේව කරන්න ගිහලා පොඩ්ඩක් අර කීයතර පොඩ්ඩක් මේ වුණා නෑ කොච්චර කල් වෙනවද දැන් මේ අර අවුරුද්දක් උන්නේ නෑ නේ දැන් ඒ වුණත් වැඩේ කරනවා කරනවා ඉතින් හොරි ජීවත් වෙන්න බෑ ආ ජීවත් වෙන්න බෑ නේ ඔව් එහෙම තිබුණයි කියලා අපිට ගියක් හම්බෙන්නේ නෑ නේ ඔව් හැබැයි සතුටෙන් ඉන්නවා හැබැයි නේ ඈ මොනදේ නැවගිරුණ බෑන් චූන් වගේ සතුටෙන් ඉන්නනේ. තයින්න ටිකේ හොඳ නින්නුයි. ඈ ඉන්න ටිකේ හොඳ නින්නුයි. පොඩ හරි කරගෙන. අනුට ඉරේ අරයන් නැතුව වැඩ කරගෙන ඉන්නවනම් ඉතින් ඔය ඊට වැඩිය දෙයක් නැහැ නේ ඉතින්. ඔව්. වෙන අයගේ මූණු දැක්කම අපි පාරේ යනකොට දැක්කම නිකන් මලානික වෙච්ච මූණු තියෙන්නේ. ඈ දැන් අම්මලා මෙච්චර දෙයක් කරලා වුණත් මේ gedara ඉඳගෙන නිකන් කතා බිබි ඉන්නද මේ වැඩේ කිරීම ඉතාම හොඳයි. ඉන්නේ හැම වෙලාවෙම එම ඉන්න කැමති ඈ ගෙදර නික ඉන්න කැමති වාඩ ඉතින් මේ කරන්න නැතුව අපිට ගියක අතරෙන්න විදියක් නැහැ නේ නිකන් හිටියයි කියලා ළමයි ස්කෝලේ යවන්න ඕනේ ඒක කරන්න ඕන එක්කෙනෙක් කම්බකොල ජීවත් වෙන්න බෑ නේද අමාරුයි කියන්නේ ගෙදර තුන් හතර දෙනා කම්බකොල ජීවත් වෙන්න අමාරුයි ගෙවල් වල වෙලා හිටියොත් බෑ නේ කරන් දිරිය කාන්තාවක් නේ ඈ දිරිය කාන්තාවක් කිව්වා වෙන කාන්තාව නිකන් ගෙවල් වලට වෙලා නිකම්ම නිකන් ඉඳිදී අපි කුඹුරේ වේදි ගහනෝ අපේ වැඩ ටික අපි තනියම කර ගන්නෝ කාටවත් කරදර කරන්නේ නැහැ කරදර කරන්නේ නැහැ ඒක තමයි වෙන්න තියෙන්නේ නමුත් රටේ මිනිස්සුත් මේ වගේ ධෛර්යමත් විදියට වැඩ කරනවා අපෝ අපිටත් අර මිනිස්සු මක්කද නොකියන්නේ මේ අපි නැහිලා වැඩ කරනවා නම් මිනිස්සු අපිට ගොඩාක් දේවල් දින අපි කිව්වට ඉතින් පිළිගන්නේ අපි හොරකම් මලකම් කරන්නේ නැහැ නේ දුක් මහන්සියනේ අපි හම්බ කරන් කන්නේ ඔව් ඉතින් කාටවත් කියන්නේ නැන්නේ ඔව් මොනවයි කියන්නේ අම්මා? ඇයි ඉතින් අපි දෙන නිතරම වැඩ කරනවායි අරකයි මේකයි කඩින් ගන්න ඉතින් ඉන්නේ හැන්දෑවෙත් වැඩේ ඉතින් එහෙම කට්ටිය කියන අපිට මොකෝ ඉතින් අපි හොරකම් කරන්නේ නැහනේ මහන්සියෙන්නේ දාඩිය මහන්සියෙන්නේ හම්බ කරන් කන්නේ නේ සාධාරණව තමයි වැඩ කරන්නේ ඔය නිකන් කටවහ ඇස්සව වදින්නේ එහෙ මේවා තමයි ඉතින් මේ වැඩිපුර කටවහක් වැදිලා තමයි ඇගිල්ලටත් කියලා උනේ එහෙමද ඈ පාරනෝන කවුරු බල බල ඉතින් මොනව මොනව හරි කී කී යනවා ඇත්තද දැන් මට නම් මේ ටික දැක්කම මම ඇතුලේ හරි සතුටක් මේ වගේ ධෛර්යයෙන් වැඩ කරන කාන්තාව මේ රටේ ඉන්න එක ගැන අපිට සතුටුයි නේ අපි ඉතින් නිකන් ඉන්නේ මොනව හරි ඉඩම අහිණ හරි මොකක් හරි වැඩක් කරනවා ඕ නිකන් ඉන්නේ කොහොයක් දවසකට වගේ එහෙම තමයි නැත්නම් ඉතින් හැමදාම අපි නිකන් ඉන්නේ කොහේ යන්න මොන දාලු ඩිංග හරි කඩනවා කඩනවා අම්මලාගේ දාලු ටික හරි කඩනවා නිකන් ඉන්නෙම නැහැ නෑ ඔය අද අද මේ කියන්නේ අද විදින බෑනේ පාරේ ඇඳිලි නීතිය දාලා ඉතින් අපිට තර ටිකක් අපල කාඩෝ කරදර යන්නේ නෑ ඔව් ඕවා මත්තර කරනකොට පොලිසියට කියයි මෙන්න මෙහෙම මේවත් වැඩ කරලා බල බල ගියා ඉතින් මුකුත් කියන්නේ නෑ රාලා හැමදේ ඉතින් කාඩෝ කරදර යන්නේ නෑ නේද රාලා හැමදේ ගියා පාරේ හැමෙහෙම මුකුත් කියන්නේ නෑ ඉතින් මේ කරදර යන්නේ නෑ නේ කාඩවත උන පොඩක් පැත්‍රිය සද්දේ තියෙනවා ඒක ඉතින් මේ ගෙදරට විතරනේ ඒක සද්දේ ඇහෙන ඔව් රට පෙරලන්න යන්නේ නැහැ නේ නේ ඈ ඔව් දැන් අනිත් කාන්තාවට අම්මා කියන උපදේශ මොකද්ද දැන් ඔය වෙනත් කට්ටිය ඉන්නව නේද ගෙවල් වලට නිකන් වෙලා ඉන්න කට්ටිය දැන් අම්මලා වගේ කාන්තාවෝ ඉන්නවනම් මේ රට හදන එක වැඩක් නෙමෙයි ඒ අයට දෙන උපදේශ මොකද්ද ඒ කාන්ති වැඩ කරන්නේ නැහැ නිකන් කන්න හම්බෙනකම් බලන් ඉන්න ඕනේ අපිට ටික එහෙම බලන් ඉඳලා බෑනේ ඔව් ඈ ගමේ බොහෝ කාන්තාවෝ එහෙම තමයි නේ නැත්තම් මේ අපි වගේ වැඩ කරන්නේ නැහැ කිසි කෙනෙක් ඔහේ ගෙවල් වලට වෙලා ඉන්නවා නිකම් මොහේම ඉන්නෝ ඉන්නෝ ඉතින් අපි එහෙම නේ අපි මොකක් කරලා දාහනි මහන්සෙන් හම්බ කරන් කනෝ
පනවා දැන් දරුවෝ කීයක් ඉනවද අම්මා තුන්දෙනෙක් ඉන්නවා තුන්දෙනාම පොහොසත් කරන්න මේවයි ඔව් ඉගෙන ගන්න ඔව් කුඹුරුත් කරනවා දැන් ඉතින් වහින් නැති හන්ද වතුර නැහැ වැඩ කරන්න දැන් ඉතින් අනිත් කාණ්ඩේ වැඩ කරාද මෙයා ගියා වෙලේ වතුර හරවන්නේ කියලා මට දර ටික කපන්නේ නැකන් කියලා පරිස්සමෙන් වැඩ කරන්න කියලා ගියායි එන ආදරේ මහත්තයනේ ඈ ඔව් වණින්න කියන්නේ නැහැ ඉතින් වණින්න කියන වැඩ නැහැ නේ අපි වැඩ වැඩ කරන්නේ මාංශ රණ ඉතින් හම්බ කරන් කා එයි මට කිව්වා දර ටික උදාලා ගිහලා කපන්නේ කියලා මම ඉතින් එනකම් මේ වැඩ කරනවා වැඩ කරනවා හා 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 හරි එනං අම්මා බොහොම විශ්සුතේ එනං කතා කරාට හරි බොහොම විශ්සුතේ මහත්තයට මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න